හෙලෝ, ඉතින් කොහොමද ඔයාලට? හැමෝම හොඳින් නේද? ඔන්න ඉතින් වෙනද වගේම ගොඩාක් ආදරෙන් මගේ channel එකට ඔයාලා හැමෝම පිළිගන්නවා. ඉතින් ඔන්න අද දවසෙත් ඔයාලට පුළුවන් මාත් එක්ක එකතු වෙලා මම මොනවද කරන්න කියලා බලන්න. ඉතින් ඊයේ හවස කහ කප්පල ඉවර වෙලා තිව්වා. ඉතින් දැන් 10ට විතර ඇති වෙලාව. දැන් තමයි අපිට හොඳට අවුව තියෙන්නේ. ඉතින් අද උදේ කහ ටික තමයි මම මේ වේලෙන දාගත්තේ. ඉතින් ගිය සැරේ මම කහ හැදුවේ ඔයාලට මතක ඇති ස්ටීම් කරලා, ඒ කියන්නේ චූටියට කප්පලා ස්ටීම් කරලා තමයි වේලෙන දැම්මේ. ඒනට මේ සැරේ මම කහ පැයක් විතර වතුරේ පොඟවලා තියලා මඩ ටික හොඳට ගියාට පස්සේ අතින් හොඳට අතුල්ලලා ඉවර වෙලා සෝදලා චූටියට කැපුවා. ඉතින් කපලා තමයි වේලෙන්න දාගන්නේ මේ. ඉතින් බලමු මේ සැරේ කොහොම වෙයිද කියලා. ඉතින් ගොඩක් අය කිව්වා ස්ටීම් කරන්න අවශ්‍ය නැහැ, කහ නිකන් අමුවෙන් චූටියට කපලා වේලුවාම හරි කියලා. ඉතින් ඒ නිසා ඉතින් තවත් වැඩක් අඩු වෙනවනේ, ඉතින් ස්ටීම් කරනවට වඩා හොඳයි කියලා හිතුණා. ඒ නිසා මේ විදිහට කපලා වේලෙන දාගත්තා. මේ පාර මම අමු කහ කිලෝ 5ක් විතර ගෙනල්ලා තමයි මේ විදිහට වේලා ගන්න හිතුවේ. ඉතින් කිලෝ එකක් මට 140ක් වගේ මුදලට තමයි ගන්න පුළුවන් උනේ. දැන් ආපහු ටිකක් කහ ගණන් ගිහිල්ලා ඉතින් පහුගිය කල නම් 100ට විතරක් තිබුණා. මගේ ගිය පාර හදාගත්ත කහ ටික දැන් ඉවර වීගෙන යන්නේ. ඉතින් ඒ නිසා තමයි මං හිතුවේ ආපහු කහ ටිකක් හදාගන්න ඕන කියලා. දිමාට දවසේ තවත් මම මේ වැඩක් කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මෙතන පැපොල් ගස් දෙකෙන් එක ගස් ලැබු ගහක ගෙඩියක් සාමාන්‍ය පැහිලා කියලා හිතුණා. ඉතින් ඒ නිසා තමයි මම මේ ගේමේ ගෙඩිය කඩාගන්නේ. ඉතින් බලමු මම අද මේ ගස් ලැබු වලින් මොකද්ද කරන්න යන්නේ කියන එක ඔයාලටත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. අපි වීඩියෝ එකේ අවසානෙකම් බලනවා, තීරණය කරමු මම මොනවද මේ කරන්න යන්නේ කියලා. ගස් ලැබු ගෙඩිය මේ විදිහට තියලා අත් දෙක සෝදාගෙන මම තව වැඩක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද අද අපිට හොඳට අවුව තියෙන, ඔයාලට පේනව ඇති. ඉතින් අවුව තියෙන දවසේ මේ ටික කරගත්තනම් හොඳයි කියලා හිතුණා. මම දැන් ටික දවසක් වෙනවා මේ කොත්තමල්ලි හිම ගෙනල්ලා තියලා. ඉතින් දැන් අද මම මේ ටික ඔක්කොම සෝදලා වේලන දාගන්න තමයි ලෑස්ති. ඉතින් මෙතන කොත්තමල්ලි කිලෝ 1.5ක් විතර තියෙනවා. ඉතින් කොත්තමල්ලි, එතකොට සූදුරු, මහදුරු, ඉතින් ඒ ඔක්කොම ටික සෝදලා වේල ගන්න තමයි අද මම මේ ලෑස්ති වෙන්නේ. ඔයාලා හිතයි මෙච්චර ගොඩක් මොකටද කියලා. ඉතින් ඇත්තටම එකපාර පහේ හදන්න නම් නෙවෙයි මම මේ. ඉදිරි වීඩියෝ වලින් ඔයාලට මම කියන්නම් මම මේ දේවල් මේ සෝදලා වේලන්නේ මොකටද කියන එක. Thank you.
බාගෙට පැහිලා කියලා හිතුණට හොඳටම පැහිලා ඉදෙන්නත් ඇවිල්ලා පැපොල් ගෙඩිය. ඉතින් ඒ වුණාට මගේ වැඩේට මේකත් ගොඩක් හොඳයි. මොකද අර ඉදිච්ච නැති එකක් ගොඩක්ම ගන්නවට ඉතින් මේකත් හොඳයි කියලා හිතුණා. ඉතින් මම මේකත් එක්කම තවත් පැපොල් ගෙඩියක් කඩාගෙන ඇවිල්ලා ඉතින් ඒකත් මේ විදිහටම සුද්ධ කරගත්තා. පොත්තු ටික වෙනම සුද්ධ කරගෙන තියාගත්තා. ඉතින් අනිත් දේ තමයි කියන්න ඕන, මම මේ කරන වැඩේට පොත්තට චුට්ටක් විතර මදේ ආවොත් හොඳයි. ඉතින් එතකොට පොත්තිනුත් පොඩි වැඩක් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම මේ ටික මේ පොතු ටික රහිද්දි පොත්තට චුට්ටක් විතර මන්දේ එන විදිහට තමයි පොතු ටික සුද්ධ කරගත්තේ. මේ පිහියෙන් පැපොල් ටික කපන්න ලෑස්ති වුණාට පොඩ්ඩක් විතර වැඩේ අමාරු වුණා. ඉතින් මට හොඳටම හුරු ලැල්ලේ තියලා කපන එක. ඉතින් ඒ නිසා මං ආපහු ලැල්ල අරගෙන පැපොල් ටික කපන්න ගත්තා. මොකද මට හරි අමාරුයි මේ මහපට ඇඟිල්ල කැපෙන්න යනවා මේ අර විදිහට කපද්දි. ඉතින් ඒ නිසා මම ආපහු ලෑල්ලේ කපන්න ගත්තා පැපොල් ටික. ඉතින් පොඩියට තමයි කපා ගන්න ඕන. පොඩියට වගේම ගොඩක් තුනියටත් එක්ක තමයි කපා ගන්න ඕන. ඉතින් මේ විදිහට මං ගස් ලපුගිරි දෙකම කපලා කලවම් කරගත්තා. අර ගොඩක් අමු එකයි ඉදිච්ච එකයි දෙකම. ඉතින් ඉදිච්ච එකේ අර අඩිය කොටසේ කියන්නේ නැට්ට ගාව කොටස ගොඩක් මිදිලා තිබුණේ නැහැ. ඉතින් ඒක හින්දා ඒකත් මට චාන්ස් එකට හිටියා. මොකද මම හිතුව ගොඩක්ම ඉදිලා ඇති කියලා. පැන් රස ගතිය තියෙනවා. ඒ වුණාට දෙක කලවම් වුණාම හරි. ඉතින් ඊළඟට මම පොතු ටිකත් මේ විදිහට ගොඩක්ම හීනියට කපා ගත්තා. ඉතින් ඔන්න දැන් නම් දන්න අය දන්නව ඇති මම මේ මොකද්ද කරන්න කියලා. ඉතින් මම මේ හදන්නේ අර අටුකොස් හදාගත්තා වගේ වතුර එක්කට ලුණු දාලා හොඳට උතුරන්න තියලා ඉස්සෙල්ලා මම මේ පැපොල් ටික දාගත්තා. ඉතින් අර කොස් එකේ අපි විනාඩි දෙක තුනක් තිව්වනේ අර වතුර එකේ කොස් ටික. ඉතින් ඒ වගේම තමයි මේ පැපොල් ටිකත් විනාඩි දෙක තුනක් තියාගන්න ඕන වතුර එකේ, උතුරන වතුර එකේ. ඉතින් ඊට පස්සේ තමයි අපි වෙන මෙහෙකින් පෙරලා භාජනයකට දාගන්නේ මුලින්ම. ඉතින් ඔයාලට මම ටික ටික දේවල් කියලා දුන්නා ගිය වීඩියෝ වල අර කල් තියාගන්න දේවල් හදන්නේ කොහොමද කියලා. මේකත් ඒ වගේම තමයි. අපිට මේක හොඳට වේලලා ගොඩ කාලයක් තියාගන්න පුළුවන්. ඉතින් අවුරුද්දකට වගේ ආසන්න කාලයක් තියාගන්න පුළුවන්. ඉතින් මම ඉදිරි වීඩියෝ වලින් ගේනම් මම මේ එක එක හදපු දේවල් කොහොමද ගොඩ කාලයක් ගුල්ලෝ චුටි චුටි සත්තු පණුව වගේ හැදෙන්නේ නැතිව තියාගන්න කියන එක. ඉතින් මේ දවස්වල ගොඩාක් අයට මේක වැදගත් වෙයි කියලා හිතනවා. මොකද අර ඉස්සරහට එන ආහාර ප්‍රශ්නෙට ටිකක් හරි විසඳුමක් වෙයි කියලා හිතනවා. ඉතින් ඒ නිසා දැන් මම මේ දිගටම මේ වගේ කියන්නේ මම දන්න දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ. ඉතින් ඇත්තට මේකත් අපිට මේ ගස් ලැබු එකත් හොඳට වේලලා මේ හොඳට මැල්ලුමක් විදිහට හදා ගන්න පුළුවන්. එතකොට පරිප්පු වගේ දේවල් දාලා කිරට හදා ගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා දැන් මම මේ දේ කරන්න ඕන කියලා හිතුනේ. ඒ කියන්නේ වාරත් එක බෙදා ගන්න ඕන කියලා හිතුවේ. ඉතින් මේ ගස් ලැබු පොතුත් එහෙම තමයි. හැබැයි ගස් ලැබු පොත නම් විනාඩි 5ක්වත් තියන්න ඕන මේ වතුරේකේ. හේතුව ගස් ලැබු පොතුවල කිරි ගොඩක් තියෙනවා. ඉතින් කිරි ටික යනකම් හොඳට ටිකක් අර තැම්බෙන්න වගේ ඕන. විනාඩි 5ක් විතර තිබ්බම හොඳටම ඇති. ඉතින් ඒකිනු තාල් මැස්ස වගේ දාලා රස මැල්ලුමක් හදා ගන්න පුළුවන්, තෙලට දාන්න පුළුවන්. ඉතින් ඒවයි ගොඩාක් කෑම වර්ග හදා ගන්න පුළුවන්. මම ඉදිරියේදී ඔයාලට මේ ටික කිසිම ප්‍රශ්න නැතිව කොහොමද තියාගන්නේ කියන එක අනිවාර්යෙන් ගේන්නම්. ඉතින් මෙහෙම අරගෙන වතුර ටික හොඳට බේරුණාට පස්සේ අපි අර වෙනදා වගේම තැටි වලට දාලා හොඳට තදව වේලා ගන්න ඕන. වේලා ගත්තට පස්සේ අර අතට නිකන් අර
ක්‍රිස්පි ගතියක් අපිට අර දැන් තියෙන්නේ අන්න ඒ වගේ හොඳට අතට සලසල ගාලා අර වේලෙන වේලුනාම එන සද්දි තියෙන්න ඕන. ඉතින් එතකොට තමයි අපි දැනගන්නේ මේක වේලිලා ඇති කියන එක. ඉතින් හොඳ තද අවුවේ තමයි මේක වේල ගන්න ඕන. ඉතින් හොඳට මතක තියාගන්න ඕන අර පුස් වගේ දේවල් එන්නේ නැතුව හොඳ අවුවේ වේල ගන්න ඕන කියන එක. ඉතින් මේ වගේ වැදගත් වටිනා කියන තවත් වීඩියෝ අරගෙන ඉදිරියේදී හමුවෙමු. ඉතින් ඊළඟ වීඩියෝ එක නම් ගොඩක්දුරට ඩේව්ලොග් එකක් වෙයි. මොකද ගොඩක් අය ඩේව්ලොග් ඉල්ලන නිසා ඊළඟ වීඩියෝ එකෙන් කියන්නේ ඒ වීඩියෝ එකට පස්සේ වීඩියෝ එකෙන් මම ඔයාලට ගේන්න කොහොමද මේ දේවල් කල් තියාගන්නේ කියන එක ගැන. එතකම් මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. මම ASK හේවාරච්චි.